මදහනක බෙක්වන්නේ ස්වාදින රූපවාහිනේ මධ්‍යහන ප්‍රධානකෘති පවිකාශය සමඟයි ප්‍රදමයෙන් පැවෘතිසි රස්ථල. අම්ෆන්ගේ බලපෑම් අඩුනත් දිිස්ත්‍රික්ක නමයකට නිකුත් කල නායාමේ නිවේතනය තවත් වලංකුයි. චන්දයට එරෙහි ඡන්ද පෙත්සන දුම්වන දිනටත් වෙභාගේ අනවෙයි. ඊයේ අමුුව තිස් පස්තිනාව නාවිකමුදාවෙන්. ඔරෝනා රෝකීන් කරන එක්දහස් පිසි හතයි වෙන් කරන්නේ නැතිව සෞඛ්‍ය ආරක්ෂිතව දුම්්‍රිය යන්නත් වරම් පොරෝණාවෙන් හෙමපත්තුූ ඉන්දියාවටත් බංගලා දේශයටත් හම්පන් වද දෙනලකුණු ලොව වැඩිම කොරෝනාා රෝකීන් ඇමෙරිකාවෙන් හමුුවීම අපිට ගෞරවයක් ප්‍රම්කෙන් තවත් කතාවක් දේශය පවතිී රත්නපුර කෑගල්ල මාතලයේ මහනුවර නෝරලිය කොළඹ කළුතර ගාල සහ මාතරයන ස්්‍රීක් වලට නිකුත් කරති වූ නායම් නිවේදෙන තවදුරටත් ඒ අයුරින්ම බලංග වන බව ආපදා කළනා කරන මධ්‍යස්ථානය ැනුන් දෙෙනවා. අධිකවර්ශාව සහිත තාලිකුණේ හේතුවෙන් ජලගලීම් සහ පස් කොු කටාවැටින් සම්බන්ධයෙන් දිවනිපදේශ රසකීමම භාර්තාාව වනවා. අන්ෆන් සුළිකනාට වේ බලපෑම මේමනවිට අඩුී ඇති බවයි කාල්කු විද්‍යාධ දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ හ දිනලතිබ මේ සලිුණනාටුව දිවනින් බැහැට දිවනිෙන් ඇතට ැන් ගම කරල තියවා මේ තත්ත්වයට ති මේකේ යුගලපෑම කොම නෑ නමුත් වක්ක බැලපෑම දැන් කමක් ක්‍රමෙන් අඩුවන ලුණ තම පහළවෙලති. හැබයි දිවන අර තියන සුලන්රටාව තවදුරට ප්‍රදහන වසෙන් නිතිදිසායෙන් හමන හිදා අප පැහැදිලිව තවදුරටත් වර්ශාපතනය ගැන කතා කරන්නවා දිවනේ නිතිදික්කොටසේ විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු වයම ඒවගේ පලාත්වල විශේෂෙන්ම ඕනම අස්ථාව තැනින් තැන වැසිහෝ ගුුණන් සහිත රැසිතිෙන් හැාවත් ය. පහගේ දිනවලට සාපේක්ෂව වර්්‍යාපතනය අඩුවීමක් අපේ ේක්ෂ කරනවා. විශෂයම ම්‍යයම කඳුරේ බටහිර බෑවුම් පඇත් ට අමතර කුතුරදිිෂ්ටික් ්‍රත්නපුර කෑගල මේ වගේ පැලත්වල තනකී පේකට සාමන්‍ය මිරිිමීට සීයක පමණ හැත්තපාසයත්ම අතර මට්ට මේ වර්ශාපතනයක් ඉතිවීම හැකැවත් තියෙනවා මෙම සුලි කුණාටුව අද. පවත්ාමය වෙනකොට ංඟලදස්වෙල්ලබට තීේ ක්වා ගම කරවා අපට කියන්න වෙනවා මේ දීවර සහ නාවික සෝධනයට පුත්තලමේ ද කොල මහර පොතුවල් දක්වා යන වෙල්ලබට ීරයට ඔබෙන් තියන ගැඹරු සහ නගැමර මහොත්තේරවල සාමානයෙන් වැසි තත්්‍යය නිමාණය වෙනවා ගංගචලමත්ටවල ම් අඩ විඩුවවෙමින් පවතන බ පරිමාර්ගවාර්තවනු පෙනනතු දැසනට පික්්ෂ ශේෂම කළුගගේ ක්ත්ත ප්‍රදශයෙන් ලමටම අට වීම පෙන්න කෙනවා එක මනිකුත් ගංකාවල නිලලාගග ගගගත් එම පැවතුුණු සු ජලගින් තත්වය දක්වා කියල ැගුණ. ත්ව අදුවෙම පවතින බව පරි ර්ග වාර්තාන පෙනීල තිබවා සේවෙත් ඒ දිනද මර දෙක අපිට වාත් තවන පරත ප්‍රදී ශ්‍රිකෙන් පස්කන්ු දවටම් සහ ගල් පෙරලින් හේවෙන් හෙසවෙත් නෑයම් නිවේදනය තවමත් වලංගේෙනවාම රත්තුපු ප්‍රදිී ශ්‍රිකට කෑගල්ල මාතලේ නුවර නොවරේලිය සහ අලබ කළුතර ගල්ල මාතර කිය දිිශ්‍රිකවලට එම නිවදන තවමත් වලංගුවවා මට අමතරවා නිකුත් ප්‍රදේශවල අපිදමේ තත්වේ පර්තවල ැහැ කවමත්. පසුගේ තිනකීපේ ඇදහැල්ලු වර්ෂවත් සමඟ ප්‍රදශකහි පේක අපද ඇත්වයක් පැවතුනාා විශෂ මධ්‍යම කන්ඳුකරට ඇදහැල්ල වර්ශාවත් සමග නොුවල දිස්්‍රක්කේ ්‍රදේශකහිපයක් ජලී නැට වී පැවතුනා කෙසල් ගම ඔය පිටාර ගලීම එවල් වගාවට දැඩි බලපෑම එල්ල වනා. එම එම හැටන් කොළම ප්‍රධාන මාර්කේට පස් කන්ඳු කඩා වෙටීමෙන් ගමනා ගමනයට බාතා පැවතුනා. එම මාර්ග ගමනාගමනය මෙවන විට තා තත්වයට පත් කරතිබෙනවා. අධික වර්ශාවත් සමඟ ආගරපතන ප්‍රදේයේ පවුල් හතලස් දෙක පුද්ගලින් එකසේ හැට දෙදෙනකු අවතැව සිටිනවා එමම එකමතුකම ප්‍රදේශය නිවසක් මතට පස් කන්දක් කඩා වෙටී තිබෙනවා. එම නිවසේ පරිංචිව සිටි පුද්ගල නවතිනකගේ ජීවිත බේලාගැෙනුනා. ත්පුර ස්ථානදක පස්කඳු කඩාවැටීමෙන් කාන්තාවක හා වයිසෞරදු නවයක දරුවෙකු ජවිතක්ෂයට පත්වුණ. රත්නපුර වේවල්වත්ත அලුපුර ප්‍රදේශය පදිංචි නවහැවරදි දරුවෙකුහා බැඩුව ප්‍රදේශය පදිංචි විසි නවහැවරදි කාතාවක මෙසේ මියකයා එවම රත්නපුර බටුගෙදර ප්‍රදේශය පුද කලෙකු ඕරුවක් පෙලීමෙන් මිය කියයා. ප්‍රදේශ පවත්නා ජලකලම් හේතුවෙන් පවල් දෙදහස් පනස් පහක් විපතට පත්වසිටනවා. රත්නපුර නිවිතිගල ඇලපාත බලංගොඩ කිරල්ල ප්‍රදේශලයකම් කොට්ටාසවල් පහත්බිම් රසක් ජලෙන් යට වනා. දදුල දිස්ශ්‍රික්කේද ප්‍රදේශ රසකට බැස සහිත කාලගුුණෙන් දැඩි බලපෑම එල්ල වුණ. ුව පන්නගම ප්‍රාදේශලයකම් කොට්ටාසේ ගහකම මැදකොටකම ප්‍රදේශය නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එමරිවසට දැඩි හානිසිද වනා. ුව පන්නගම ප්‍රදේශය හරහා හමගේ දැඩි සුලගත් සමඟයි මෙේ ගස්කඩා වැටීම සිදුවතිබෙන්නේ බදුල දිස්්‍රික්ක ආපදා කල්මා කරන කමටුව රැස්වී ඉදිරිීද ඇතිවිය හැකි ආපදාවකට මූලදීම සඳහා ගතයුතු ක්‍රියාමර්ග පිළිබඳසා කච්චා කලා කකුලේඟ වාන්තරට විෘත කිීමත් සමග බුලත්සිංහල මෝල්කාවමාර්ගේ ජලේනියට වනා එම ප්‍රදේශය පහත් බිම් රසක් ජලේනයට වී පවතිනවා. පාලිමේන්තු මැතිවරණය ජූනී විසි වනදා පැත්තිමට අදාලව නිකුත් කර ඇති ගැසට නිිබේදනය බල රහිතකරන ලෙස ඉල්ලා ගුණුකර ඇති මූලික අතිවාසිකම්පෙත් සම්බල වැඩදුර විභාගගේ තුන්මනදිනතත් අද ආරම්භ වනා. න්තු ැති විසි න පැත්වීම ල මතිබන්න්න කමිෂන් හවනිකුත් කරඇති ැ් වදන ආන්ු ක්‍රම වවස්තාව ප්‍රතිපානවලට පටහැනි ා ප්‍රශයට පත්කර එ බල රහිතර ලෙස ල් මෙ ත් සම් ්‍රෂ්ාධි කර හමේ කොු කෙරු දාල පෙත් සම පච දත්ගල විනිසුරු ඩල හමුවේ වහගේට ගැනි රම්භ වයේ පරේතාතිනේති. ඒ ග මනිසුරු ජයන්ත ජයසුරිය විනිසුරවරුන් වන බෝන කලු පිහරේ සිර දාබරු. ්‍රියන්තච ර්දන හා විජිත් මල් ොඩයන විනිසු මටු හමුවේ වන අතර තුන් වෙෙන දිනටත් අේමටයතු අරම් කෙරුවා ශ්‍රේ්ාධිරන හමුවේ ගොලුකරඇති මෙම මෝලිකයිතිවාසකම්පෙත් සමලින් හතක් ඒවන විට විභාකහියට ගෙන අවසංකර තිබු අතර අටවන පෙත්සමේ වාචික දේශන අදාාරම්භ කෙරුණා.මැරටන්වාර්තා වූ කොෝණා ආසාධතයන සංඛ්‍යාව එක්දහස් විසි හතදක්වාහල ගොස්ති වෙනවා. ඒ එදනයදී තවත් ආසාධතයන් තිස්පස්තිනකු වර්තාාවීමත් සමකයි. තිනෙද රුණන සාදතින් තිස් පස්සනකු හඳනා කෙනනු අතර. ඔන් සෙලු දෙනා නාවික හමුදා සාමාචිකින් බව සෞඛසේවා ධ්‍යක්‍ෂන් රාල් විශෂරන වෛද්‍ය අනිල්ජාසිංගමතා පවසනවා. ඉන් එක් පිරිසක්, විල් නිරෝධයින ධ්‍යස්ථනයට පෙේදායොමු කළින් නාවික හමුදා සාමාජකින් බවද ඒ මහතා ප්‍රකාශ්‍ය කලා. මේය අනෝ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරනාාරෝකින් සංඛාව, හාර්සිය විසිනාවයක්. තවත් එකසිති ස්පස් දෙනකු වෛද අදීක්ෂණයට තේ පසුවනවා.ස්වල් බාරෝහල් වලින් පිටවගේ කොරනාාරෝකින් සංඛ්‍යාව පන්සිය හැටනාවයක්. යේ දිනයේදී ආසාධ්‍ය රෝගීින් සංඛ්‍යාව දාහිසීමාව ඉක්මවා ගියා නමුත් නාවික හමුදාවෙන් හමුවන රෝගින් හැරුණුකොට වෙනත් ප්‍රදේශවලින් වෙනත් සමාජයන්ගින් රෝගින් හුවන්නේ හමුවන්නේ නැති බව කිවයුතු. ඒ නිසා මෙම සිද්ධිය හැරුණු කොට ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ අවස්ථාවේ පාලනය වී ඇති බව පැහැදිලි. ඒ වගේම මෙම නාවික හමුදාවේ තුල පැතිරීමත් පාලනය කර ගැනීමත් ඒවාගේම එය ඉන් පිටතට පැතිරින් වැලැක්වීමත් කියන කරුණු දෙෙක් කෙරෙහි විශේෂ අවධානය යුම් වෙලා යෙන. රෝගින් හඳුනා ගැනීමේ පිසිේ පරීක්ෂණ තදුරටත් සිදු කරමින් පවතිනවා. ඊයේ දිනේ දී පිCRR පරීක්ෂණ දහ එකසයක් සිදු කළ බවයි සෞඛ්‍යශ පවසන්නේ. මෙ අතර කුමන ආපදා තත්වයක දීවද. කොරණ වෛරසයෙන් ආරක්ෂාවීමට පර්ණ සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමත්්‍යවශ බවද සෞඛ්‍යශ අවධාරණය කරන්නවා. දැන් වැසි කාල ගුණේ එනවා කොවිද්ධහනවේ රෝගය යම්කිසිවි දෙකින් පාලනය වෙනකොට තවත් රෝග දෙකක් පිළිබඳ අපිට විමක්ෂණය කරන්න සිද්ධ වෙනවා ඩෙංගු වඋන රෝගය වැඩිවෙන්න පුළුවන්මියුන ලෙප්ටොස් ෆයිරෝසිස් රෝගය විශේෂයෙන්ම ගමතුර ඇතිවෙන අවස්ථාවදී ජනතාව මේ වතුරට නිරාවරණය වෙන නිසා ඇතිවෙන්න ඉඩකඩ අවධානම තියෙනවා. ගංමතු අවස්ථාවකදී යම්කිෙසුවෙඩිදිියකින්. කොවි දහනවේ රෝග අවධානමක් ඇතිවෙනවා මක් නිසා දෙයක් ඒ වගේ අවස්ථාවකදී පුද්ගලින් බේරාගැනීම ඒවගේ අවතැන්වීම නිසා. තාවකාලික නවතැන් පළවල්වට ජනතාවට යන්න සිද්ධ වෙනවා. එතකොට විශේෂෙන් මේ පුද්ගල දුරස්ථභාවය කියන එක අමතග වෙන්න පුළුවවා. ටටවල් කීපයකෙන් වාර්තාාවී ඇති කුඩා දරුවන් අතර පැතරයන්නවසාකී රෝකේ බලපැම සම්හඳයෙන් වසගත රෝග විද්‍යාශ විශෂණ වෛද්‍ය සුගත් සබර්විරමහතා මෙසේ අදහස් දැකුවා. කවසාකි රෝගය කියන්නේ වෛරසුන රෝගව අවස්ථාවකදී කිසිවි දෙකින් කුඩා දක්ුවන්ට බැල්ලන්න පුළන් රෝගතත්වයත් ඒය දර ගන්නනාවක සිට තියෙනවා. ඒ පිළිබඳ අපේ වෛද්‍යවරු හොඳ අවබෝධයක් තියෙනවා. විදේශවල වාර්තාාවවෙලා තියෙනවා. කොවිද්ධනවේ රෝගී තත්වත් සමඟ සමහරරටවල්වල කවසාකී රෝගතත්වය තියන ලමුන් වාර්ත වනයි කියල. බෙතද ඉතාමන්ම හපත්කාරණය තම අපේ රටේ කුඩා ලමුන් අතර මේ රෝගය වැලඳීම ඉතාමත් මාවමයි. මේ අවස්ථාවේ දී උනත් හෙම ඉන්න ඉතාමත්ම සුළු පිරිසක් පමණයි. ඒ නිසා මේ තත්ත්වේ අපේ රටට කොවිද්ධහනවේ රෝගයක්ත් සමඟ අවධානමක් නැහැ කියන එක තමයි අපේ මටතයවෙන්නේ. ලොව වැඩිම කෝනා රෝකින් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තාවේම ගෞරවයක් බව. අමරිකාෝචනාධිපති ඩොනල් ට්‍රම් පවසනවා.ඇමරිකාවෙන් කොරනා රෝකී ිියනෙ එකයිදශම පහක් වාර්තාාව න අතර. සිදු ඇති මට්න අනු දෙදහසකට දෙකයි. වඩසේ ව්‍යප්තිය ආරම්භවීමෙන් අනතුරුව ට්‍රාම්සේ පළමු කැබනිෙට් රැස්වීම පසුගේ සඳදා පළමුුවරට පැවැතුවා. ඔහු වැඩදුටත් කියා සිටියේ එමගින් පිළිඹපුුවන්නේ අමරිකාවේ පරීක්ෂණ වාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත වන බවයි. COොVවිD-19 හෙවත් නව කරුණා වෛරසය මේ පිරිවිට ලෝපුඩාහතලෙ නවලක්‍ෂයාසු නොමදහස් එකසි අනුහත් දෙනෙකුට ආසාතනය වී තිබෙනවා. සවයිල් ලබ ඇති රෝකින් සංඛාව ධන ලක්ෂ පනස් නමදහස් දෙසේ හැත්ත දෙකක්. වෛරස ආසාධනය හේතුවෙන් මලන තු ලක්ෂවිසි අතර දහස් නවසී හැත්තාවක් වාර්තාාවනවා. රටවල් හස්වයන් පාලන ප්‍රදේශ දෙශයියදධාතුනක වරසය ්‍යප්තවී ඇති බවයි ලෝක සෞක සවිධාරය පවසන්නේ. ගත පැවිසි අතට වෛරස ව්‍යප්තිය ආරම්භූචීනෙන් වාර්තාාවී ඇති ආසාධතින් සංख්‍යාවල් පහක් ඉන් එක් ආසාධිතයකු විදේශක ක වනාතර අනෙක් සිවද්ධනා ජිලින් ප්‍රන්ථවසියන් වනවා. ඊ දිනට කිසිදු කොරුණා මරණයක් එරටින් වාර්තාාව නේනහැ බ්‍රසිලිම් දෙනකට වාර්තාාවන කොරනා මන්න සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස්තිබෙනවා. ඊයේ දිනට පමණක් මන්න එදහසක සිර්තියක් වාර්තාාවී ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. වැඩිම ආසාධිතින් වාර්තාාවන රටවල් අතරින් හතරව නිස්ථායේ බ්‍රසලේට හිමිවතිබෙනවා. එසේ තිබියදිත් අසාධය රෝගන් සඳ මැලේරයා රෝගයට ලබා දෙන කොක්වීන් අවෂධය ලබාතිම සඳහා ජනාතිපතිවරයා නිර්දේශක ැඇති බවද සඳහන්. කොරියාවේ ජේෂ්ට්‍ර සිසුන්ගේ පාසල්වල අධ්‍යින කටයුතු අද ආරම්භ කෙරුණා. පනවා ඇති සෞඛ්‍ය විදවිධාන අනුකමනය කරමින්, පාසල් ආරම්භ කිරීමට බල්ධහරින් පියවර කෙන තිබෙනවා. කෙසේ වුවද ගතූ පැවිසි අතරට එරටින් ආසාධතින් තිස් දෙකක් වාර්තා වූ බවයි සෞඛ්‍යශ සඳහන් කරන්නේ. ලෝපුරා වෛඩසේ පැත්‍රයාම්ම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කන්න බව ලෝක සෞක සංවිධානයනිවේතනය කරන්නවා. ජනවාහිදී පැවැති ලෝක සෞක සම්මේලනේදී කිසිදු විරෝත්තාවකින් තොරව එම යෝචරාව සම්මතුූ බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. එහිදී රට රටවල් තනිව වෛරසේට ප්‍රතිශාර් දැක්වූ අයුරුද පරීක්ෂණයට ලක්කෙරුණු ඇති. ඩිරිිසක් සෞඛ්‍යාරක්ෂිතව දුම්රියෙන් ප්‍රවාහණය කිරිිසඳ හා බැනට ක්‍රියයක්ත්මක වැඩපිළිවෙලේ වෙන සක්ෂදු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ය අනුව මගේ ප්‍රවාහනය තවත් විදිමත් කිරීමට හැකිවනු ඇති බයි ඒමහතා ප්‍රකාශ කළේ. එනතුව මේ යම් පාලනයවීමක් තියෙන් නිසා තමයි අපට වරින්වරය තත්වය නිර්දේශ ලබාදීින් දෑ අයි විශවාස කරන සමාජය තුළ. මේ වර්සේ ාප ලා ල සා ද පිලිලති දැ අපි සම්පන ීත්‍රමාන්ට ප්‍රමාහණ කර අවස බදීලති අපට සෞඛ්‍යන්ේ නිර්දශ බදලති ම්රේ කාරම ගමනාගනේ සිද්ධ වෙනවා. අපි දැන්ට යම් දුම්රේ ගමනාගමන සඳහල් දීපු ක්‍රමවේදයම් ගැටලු අක්තිය බාපේන අපි කිව්ව සම්පර්ක වෙනස් කරලා එන හැම කෙනෙකුටම අවසර පත්ව තියෙනවා නත්තත් රාජසය වන්වන ඒ අවස්සා ප්‍රමහණයට දෙන්නගල හිස්ව දුම්රිය ගමනාාගමනය කරන්න නැති. ඒ රතියා සඳහා ගොස් සිටිස් වෙලාකයන් හාරසය පනස් එක් දෙනකු දිවයි නට පැමණිය කොටඒයින් ගුවන්සේවා දෙකින්බින් පිරිස දිවියට පැමිණිති වෙනවා කන්ඩායම් දෙක් වශයෙන් ඔවුන් පැමනිියයා පළමු කණඩයිම රැගත් ගුවන්නානේ මරට ළඟා වූයේ ඒ රවාත්‍රී හතයි හතුලිස් පහට පමණ. මොකන්ඩෑමට ශ්‍රලාංකෙන් දිසිේ අසූ අතධෙනෙකු ඇතුළතුනාා. දෙම කණ්ඩයිම වාත්‍ර දුලායි හදලෙස් පහට පමි පැමිණිය. එම කණඩයමට පුද්ලින් එසි හැටතුන් දෙෙකු ඇතුලා ගුවන්තුටත් ොලදීම මේ පිරිස විශේෂ පරීක්ෂාවකර ලකූ බවයි පවර්තාකරුවන් සඳහන් කල. ඉන් පස ඔු නිරෝදායන මන්දස්ථන කරයමු කෙරුණ. ඒසිතුකරුණේ යුදහමදාවේ මූලිත්වෙන්. පරල්වියන්තුව විසුවාහරෑඇති මොහතක වජයේ මුොදල් වීදම්කිරීමේ බලය ජනාතිිපිරිතුමා සතුව පවතින බව, අමාත්‍ය නිමල් සිරිපාරිද සිල්වාමහතා පවසනවා. කැපිටිපොල ප්‍රදේශයදී මාධ්‍යවිත අදහස්තක්කමින් අමාතවරයා මේ බව කිය සිටියා. රාපත් තුමාට ආණඩු කුණජවස්ථාවන්නුව ඉතා පැහදිලිෝම මෙහ මැතිවරණයක් පවත්තුලත් තවත් වාාස තුනක් කාලයක් දක්වා මුදල් වියදන් කිරීමේ බලය තියෙනවා. ජනතාව ජීවත්කිරීම තමයි අප ප්‍රමුකතාවේ වන්න ඕන. නීති රාමූල්ට කොටුවෙලා ජනතාවට සහනය නොදීන්න බෑ. දෙැන් අපේ ම් ප්‍රදේශවල සීයට අනුව අටකඩ විතන මෙයා ධහරේ ලැබිලතිෙනවා. විපක්ෂනායකතුමා පාරට බහිනවනං ජලතා විසින් පහුගේ මැතිවරණයේදී පාරට බැස්වා මේ මැතිවරණේදී. පාරයෙන් මංහිතනි කානුවට මැදලදයි. IDයිඩෙන් මනුෂ්‍යත්වයේ සත්කාරයටයේ තවත් රෝහල් කියයපයකට ආරක්ෂිත ඇඳම් කට්ටල සහ මක ආවරණය ලබාදීමට කටයුතු කරවා. ITය මනු්‍ය්‍රේ සත්කාරය වෙනනිසට නරතේ ්‍රිපනා මලේ මහරෝලේ රෝහල් කාර්යමටලෙට ආරක්ෂිත ඇඳම් කට්ටල හා මොක අවරණ ලබාදීමට කටයතු කරුණා. තුන්සසිේ එකසි එක සිංහ සමාජයේ සිංහධිපති මහින්ද පිරාභාත ඇතුළ පිරිසක් එමවස්ථාවට එක් වුණා. මහනුර ජාතික රෝහලට මෙේ මොකවරතතුගයක් ලබාධදිීමසිදු කරුණ. එමරෝහල් අධ්‍යක්ෂ සමන්ර්‍රානාය මහතා වෙත එම පරිත්‍යාග ලබාදිිද වූයේ තුන්සේ හයසි එක සිංහ සමාජයේ සාමාජකන්ගේ සහභාගගේතුවයෙන්. දධනේරෝ ගිට ප්‍රතිකාරන වැලකන්දරෝහල ාවිතයට ගැනීම ආක්ෂි ඇතුම් කත්ටල තුන්සිය කා මොක් ආවරනතොගයක් ලබදීමට අයිතන් මනුෂත් වේ සත්කාරය තයක යු කරා පොනුව ෝහලේ නිෝච ත්‍යක්ෂ යිත හ ගුට මා ාවත පරති ා ම කරුණ. මේ අතර තුන්සි හය සී එක සිංහ සමාජය අයින් මනුෂත්වය සත්කාය හා එක්ව පේරදි නිවශ්ිවිතයායේේ දන්තවයිද පීටයටට ආරක්ෂිත ඇඳම් කටල තොගයක් ලබාදීමටයතු කෙරුණා. පසුගේ රජිය සිදු කළ වංචා ෝෂණ පිළිබඳ විමර්ශණ ක්‍රියත්මක වන විට එම රජය කරවූ පිරිස බියට පත්වීසිටන බව හිටපුූ පාලමන්තුමාන් ප්‍රේ ෂයහන් සේමසිංහ මතා පවසනවා. අන්වාධපුරේ පැවැති මාධ්‍ය හමෝකදීඒ මහතා මේ බව ප්‍රකාශ කේ. අද බලය අහිමිවීම විතරක් නෙවෙේ ඊළඟ මැතිවරනේදී අන්තපරාජයක් ගන්නවා කියන පැහැගි ඔහුන්ට ඇවිල තියෙන හිද අද ඒ කණ්ඩෑම නන් දොඩවනවා. එයාලට විදර සිහින පේනවාද. රටේ ජනතාවගේ සිහින යහපාලනය බොද කරා වගේ යහාපාලනයට සම්බන්ධ වෙලා හිටපු සියලුම දෙනාගේ සිහින අද ජනතාව බොද කරන්න සූදානමින් නොහිද ඇර වියරු වැටිලා ඉන්නවා. ඒ පැබති රජය තුළල නියලිච්ච වංචාහා දූෂණ. අරපතල අපරාද චෝදනා මේ සියල්ල සම්බන්ධයෙන් යටකහගෙන හිටපු විමර්ශන. අතුළුතහන් කරපු ලිපිගුණු නැවත පරීක්ෂණවට භාචනය කරන්න කියලා ජනතාව ඉල්ල අද්දී. ජනතාව නීතිය ක්‍රියාත්මක් කරන යතනවලට බලපෑම් කරද්දි. මංහිතන්නේ යාලත් තිගැස්සිලා ඉන්නවා විශේෂයෙන්ම අධිකරණ පද්ධතිය සහ පොලීසිය. ඇතුළු වේ කොවිසන් සභාවල්ට ස්වාධීනව කටයුතු කරන්න අවකාශය ලබාදීම තුළ එයාල තැතිගැන් විලයින්වා ඔවුන් සඟවාගත්තදේවල් රටට හෙළිවෙයි කියලා. මෙවර අපස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග්‍ය පැත්වීමේදී. විභාගයට පිලිසිරන අපේක්ෂකන්ට කිසිදු අසාධාරණයක්වීමට ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍යංශේලේකම් NHM චිත්ව නන්ද මහතා පවසනවා. අ सanga नवर् පැති , එ हाතා මේ ව කාe। ද ේෝ වාරේ හ . ඉන් ඇත්තින අපි ඔන්නන් හෙම කියන කිය හත්තම්පරවාදකම තිය දරෝ කියයි අප විවාග නෑ කියලා කිව එක පා තිබ අපි නමුත් පාන්ර දරග කියල හැබ ද ම සුද ල අනේඒ පරමන්ද අපිම කලතිී. මේක තියෙන්නේ වෙන්නේ සෞඛ්‍ය වලධාරෙෙන තිීන්දුව මත ඔවන්ග නිින්දේ මතයි. ත්‍රස්තවාදයන්ගේෙන් මෞවබිම බේරාගෙන වසර එකකොල්හක් සපිරිම බැෙනුවෙන් අනුවාධපුර දෙස්වික්කේ අසරන පවුල් දෙකට නව නිවස්ථානාදීමේ තවත් මානුෂය මෙහුමක් ආරභ කරුණා. කාට ගස්තිකිලියමැකිච්චාව කුකුලෑව ගම්මානේ ශානිකාක්කමුතුනි කටුමෙටි ගැසූ නිවසක සිය දරුවන් දෙදිෙන සමක අනේකක් දුක් විඳිමින් ජීවිතය කත කලා. දරුවන් රැක බලාගැනීම සඳහා, කොළි වැඩ කරමින් ජීවත් වන ඇයට. නිවසක් ඉදිකිරීම සැබෑම සහිනයක් වුණා. අසරනව සිටි මෙම දරුපවුලෙේ පිහිටට ආවේ යුතහමු ාවයි. ඇගේ කඳුළු පිස දමින් නම නිවසක් ඉදිකිරීම. විජයක් ්‍රහණේ එකලොස්සන සැමරුම් දිනේදී අරම්භ කරුණා. මංකොඩා පින් දෙෙනව මගේ රන්න විරුවන්ට දරාගන්න බැරි සතුරත්්දැන් තියෙන්නේ මගේ දරුව දෙන්න මග ආනවා අම්මගේ අපිටද කිය. වනිුවන් වෙනුවෙන් දෙවන නිවස ඉදිකිරීම ආරම්භ කළේ කාට ගස්තිකලිය සීප්පු කුළම සමාධගම ගම්මානයේ ජීවත්වන පි චන්ද්‍ර සේකරගේ අසරන දරුපවුල වෙනුවෙනයි. ඔහුද දරුවන් හතර දෙනෙකු සමගක කුඩා පැල්පතකයි්චීවත්වන්නේ. මෙම දරුපවුල වෙනුවෙන්ද නම් නිවසක් ඉදිකරදීම ආරම්භකිරුණේ බොහු පිරිසකගේ දායිකත්වය ඇතිබයි. වන්න්නේ ආරක්ෂික සේන ොලස්ථානයටතේ විසි එක්වන සේනංගේටයයක්. දෙසිිය දොස්ස වන බලසසිනාවේ හත්වන ස්්‍රච්චා බල එනයේ රනිවරුවන්ගේ ස්‍රමදායකත්වයි. මෙම නිවස ඉදිකිරනවා ඉදිකිරීම් ආනභ කිරීමේ අවස්ථාවච්‍ය වන්නේ ආචාපති මජ ජනරල් රෝහිත ධර්මසිරි මහතතා ඇතුලු පිරිසක් එක්ව සිටිය දැන අපි ජීවතිවන ගෙදර කඩක්න වැටන්නත් නගයි. ආමයක මහත්තුේක දෙදකලා යාලාගයක් පස් කරලා අපිට ගියක් හදල දෙනවා ඒකටට ගොඩක් ආමයකය මාමලාටගොඩ අපි මාමලාට ගොඩක්ටින් අපිට ගේක්ක දෑඇදුන්න හිලා. මවබිමේ ඒකය භාවය සහ බහුමික අකඩතාව සුරකීමබෙනුවෙන් දිවිපදූ රණවිරුවන් අනුස්මරණ කිරීමේ ජාතික උත්සවයට සමකාමීව විදේශවලදීද සමරුම් උත්සව පවැතුනා. ඔස්ට්‍රේලයාාවේ මෙල්බන් හිීදී රණවිරු සබරම උත්සව මාලාාවක් පවැත්තුනේ සුරකමු ලංකා මෙල්බන් එකතුේ මෙහෙ වීම. වික්ටරිය ප්‍රාන්තේ ශු ලංකාකොන්සල් ජනරල් ක පිල්ල ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වෙන් මෙල්බ නුවර ගලෙන් වෙලහිදී ප්‍රාන සබරම උත්සවේ පැවැත්වනා. COVID -19 වतेහුව औஸ்திரேலியாාවේ මහජන एकරශවීම සදහ සමා පනව ඇති ැවින්, මෙම රණවිරු සර මස්ථනක පේකදී පැවත් වුණේ එම ීතීතිවලට ත්වයි අන්තजाල से සජීවීව මෙ සඳහා සමධ වෙන් බහෝ පිරිසක් තම නිවස් වලසිට රට දැවවින්වෙන් දීපදදු රණවිරුවන්සේ පත්කරී, පුෂ්ප පහර දක්වීම විශෂත්වයක්ුණ හිටපු හමුදාපති जරால்ල් දෑන නත්නා එක සහ වැඩබල්ද ආරක්ෂක මා්ඩලික ප්‍රධනනි යුද හමුදාපති ලතු ෙන් ால் වන් ප්‍රසිල් ෑන මාහ තුන්ந்து අ ඔසේ මට සුැතුම් එක්කිරීමට කටයුතු කලා. තුරකුඹ ලංකා මිල් බර්න එකමුතුට ආරක්ෂක මාණ්ලික ප්‍රධානීවරයා වාශයෙන් සහ යුදහමු දාපතිවරයා වශයෙන් ඔබකරුම් ලබනේම කරතාවයට මාගේ ආචාරය පුද කරන්න මේ අවස්ථා කරගන්න ලබනවා. දැනධහනේ විදේශප පෘතිය වෙත අම්ෆන් සුලිකනාාටුව ලන්වීමත් සමගම නැගෙනහිර ඉන්දාවන් සහ බංලාදේශයෙන් ධාරනිපාත වර්ෂා සහ අධික සුලන් වාර්තා වනවා. ගල ොක්ක ප්‍රදශේ හට ැති අම්ෆන් සුලුුණනාටුවේ බලපෑමට ඉන්දහට හා බංගලාදේශයට තවත් පෑ කිහිපයකින් මුහුණදීමට සිදුවුණඇති පවට කාලකුනාශ්‍ය නිවේදනය කරනවා. මේ වල ටත් ියන ගනක් ජනතවා රක්ෂිත ස්ථාන කරා යුමුකිරීමට එම රටවල බලධහරින් පියවරගෙන තිබෙනවා. අවදන් පිරිස්සධානාවතැන් ගැනීමට පාසල් හා රජය ගොඩනගිලි වින්කරති බුණත වෛසේ බලපෑමි හේතුවෙන් සමාජ දුරස්ධ භවය තබා ගැනීමට එම ස්ථාන ප්‍රමාණවත් නොවන පපයි සෞඛ්‍යංශ පෙන්වාදන්නේ බංගල බොක්ක ප්‍රදේශය හටකත් තරන්තුම සුල කුණටුව මේ වනු ඇති බවයි ඉන්ද කාලකුණ දෙපාර්තමේතුවත් විට පරිවිඩයක් නිකුත් කරමින් කියයාාසිචෙන්නේ. සමගින් ස්වාධන රූප හහිෙේ ධ්‍ය න ප්‍රධහන ට වි ශ අදටසන් දක්.